ආදරයෙන් පිළිගන්නවා වල් වීඩියෝ BSS YouTube channel එකේ අලුත්ම බ්ලොග් එකට මගේ ආදරණීය යාළුවෝ ඔක්කොම. ඉතින් මේ පාර අපේ යාළුවෝ සෙට් එක තෝරගත්තී ට්‍රිප් එක එන්න මේ ලස්සනම ලස්සන ඓතිහාසික ගාල් පුරවරයට. මේ සුන්දර ගාල්ලේ අපි තෝරගත්තේ නවතින හෝටල් සී ලයින් කියන මේ ලස්සනම ලස්සන හෝටල් එක. හෝටල් එකේ විස්තර ටික මම වීඩියෝ අතරතුර ඔයගලට කියන්නම්. හොටල් එකට ඇවිල්ලා අපි ලාන්චය තරගෙන පොඩි බ්‍රේක් එකක් ගත්ත අපි කතා කර කර හිටියා. ඉතින් අපි ට්‍රිප් එක ආපු දවසේ සහ ඊට පස්සේ දවසේ අපි කොහොමද කොහෙද යන්නේ කියලා අපි ටයිම් එක බලා ගන්න ඕනේ හින්දා පළවෙනි දවසේම අපි හවස අපි තීරණය කරා 4:00 විතර අපි ජංගල් බීච් එකට යන්න. ඉතින් ජංගල් බීච් එක තිබ්බේ අපි හිටපු තැන ඉඳන් කිලෝමීටර 4ක් වගේ දුරකින්. සාමාන්‍ය ට්‍රිවිල් එකේ නම් රුපියල් 1000ක් වගේ ඉල්ලුවා. ඉතින් රුපියල් 350ට අපි පික්මි ටුක් එකක ආවා. ඕගොල්ලන්ට පේන්නේ ඉතින් මේක කොච්චර ලස්සන සුන්දරත්වයෙන් පිරිච්ච බීච් එකක්ද කියලා. ඉතින් ගොඩක් දේශ විදේශ සංචාරකයන් ගොඩක් ඇවිල්ලා හිටියා මේ බීච් එකට. ඉතින් ඇත්තටම ගොඩක්ම ලස්සන view එකක් තියෙන ලස්සනම ලස්සන බීච් එකක් තමයි මේ ජංගල් බීච් කියලා කියන්නේ. ඉතින් ගාලට ආවත් අනිවාර්යයෙන්ම ජංගල් බීච් එකට එන්න කියලා මම මගේ ආදරණීය යාළුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේන් ටවුන් එකේ ඉඳන් ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ මං ඉසල කිව්වා වගේ තියෙන්නේ. ඉතින් ඇවිල්ලා මීටර් 200ක් විතර අපි කැලෑව ඇතුලෙන් ඉන්න ඕනේ බීච් එකට. උඩට පේන තිය ඇත්තටම ගොඩක් ලස්සන බීච් එකක් මේක. ඉතින් බීච් එකේ ඉන්න අතරතුර අපට ජෝටි කකුළු පැටියෙක් හම්බුණා. ඉතින් මම වීඩියෝකින් ફોකස් කරන්න හැදුවා ෆෝන් එකකින් ඉතර හරි ගියේ නැහැ. ඉතින් එයා හෙට මෙහෙට දුවතෝ පැන පැන හිටියා. ඉතින් ඊට පස්සේ අපේ යාළු සෙට් එකම අපි හැමෝම මේකේ හොඳට නාලා හොඳ සුපිරිම ෆන් එකක් ගත්තා මේ ජංගල් බීච් එකේ හවස 6:00 වගේ වෙනකම්. ඉතින් ඊට පස්සේ මං කිව්ව වගේම ඔයාලට හොටල් එකේ විස්තරයක් ගන්න කියන්නම්. මේ හොටල් සී ලයින් කියන හොටල් එක තියෙන්නේ ගාල්ලේ ඉඳන් මීටර 600ක් විතර මාතර පැත්තට එනකොට මේන් රෝඩ් එකේ වගේ බේන මෙතන පල්ලහ මේන් රෝඩ් එක තියෙන්නේ ගාල්ල මාතර මේන් රෝඩ් එක. ඉතින් මේ හොටල් එකට එනවා නම් ඔයාලට ගාල්ලේ ඉඳන් මාතර බස් එකක් ඇවිල්ලා බහින්නත් පුළුවන්. නැත්නම් ගාල්ල හබරාදුව බස් එකක් ඇවිල්ලා බහින්නත් පුළුවන්. මේක ඇත්තරම ගත්තොත් එහෙම හොඳ view එකක් තියෙන හොඳ හොටල් එකක්. ඒ වගේම ඊට වඩා බජට් හොටල් එකක්. අපි හිට 6 දිනාටම මූර්ණියම් ෆුල් බෝඩ් එකට ගියේ රුපියල් 12500ක් වගේ. හැබැයි ඒ 12500 ඇතුළට මීල් ඇතුළත් වෙන්නේ නැහැ. අපිට මීල් එක එක්කෝ ඒ හොටල් එකේම වෙනම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒ රෙස්ටුරන්ට් එකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් අපිට එළියෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේ ලස්සනම ලස්සන pool එකක් තියෙනවා. ඉතින් මේ pool එක තියෙන්නේ හොටල් එකේ 6 තට්ටුවේ. ඇත්තටම ගොඩක් ලස්සනයි. pool එකට බැලලා ඇත්තටම අපිට beach එක දිහා බලාගෙන අපිට pool එකේ ඉන්න පුළුවන් හොඳ view එකක් තියෙන මම ඉස්සර කිව්වා වගේ හොඳ view එකක් තියෙන හොටල් එකක් තමයි මේ හොටල් Sri Lanka කියලා කියන්නේ. ඒ වගේම කිව්වා වගේ හොඳ budget හොටල් එකක්. අපේ trip එකේ දෙවෙනි දවස ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම. අපි හොටල් එකෙන් අපි පයින්ම ආවා ගාලු කොටුව පැත්තට. ඉතින් ගාලු කොටුව පැත්තට පයින්මේදී අපි දැක්කා මෙතන අපේ ආදරණීය සහෝදරයෝ පිරිසක් මෙතන ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මම දැක්කේ ෆුට්බෝල් හවුස් කියලා එකක් තමයි දාලා තිබ්බේ. ඉතින් මේ මෙතන ඒක අපේ ආදරණීය සහෝදරයෝ සෙල්ලම් කරගෙන හිටියා ෆුට්බෝල්. ඊට පස්සේ දවස් අපි කතා කරගත්ත විදිහට අපිට ඉතාලියට පයින්ම බෝට්ටුවක් හොයාගත්තා. සොරසරි එක නම් නිලෝ කරේ. ඊට පස්සේ අපි දැක්කා අංක කෙනෙක් මාළු දලක් වෙවි ඉන්නවා. ඊට පස්සේ අපි එතනටත් ගිහින් බලලා බෝට්ටු තිබ්බේ ඉතියත් අපි බැලුවා. ඊට පස්සේ අපි කෙලින්ම අපි ගියේ ගාලු කුටුව පැත්තට. ගාලු කුටුව පැත්තට අපි දැක්කා දිග නයි සරුංගලයක්. ගොඩක් දිග නයි සරුංගලයක් කඩාගෙන බිමට වැටෙනවා. ඉතින් සම්පූර්ණ වැටෙනකොට පේනද කොච්චර දිගද කියලා. ඒක එහා පැත්තේ ග්‍රවුන්ඩ් එකටත් වෙනවා. ග්‍රවුන්ඩ් එකේ මැච් එකකුත් තිබ්බ වෙලාවේ. ඊට පස්සේ ඉතින් එහාට පාරෙත් තිබ්බ. ඊට පස්සේ අපි කරපු දේ ඒක පාර පැත්තකට කරලා අපි එහෙම්ම ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් එක හැපැත්තේ තියෙන අපේ ගාලු කොටුවට ඇතුණා. ගාලු කොටුවේ ටිකක් දුර යනකොට අපි දැක්කා 9 අටවන පුක්කලෙක් හිටියා. Thank you.
ඒකත් පාස් කරන අපේට පස්සේ ගාලු කොටුව දිගටම අපි වටේටම ඇවිදගෙන ඇවිදින් ගියා. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔයාලට පේනවා ගාලු කොටුව ඉඳන් බලනකොට බීච් එකේ ඒ රැල්ලත් එක්ක ඇත්තටම ගොඩක් ලස්සන. ඔයාලට පේනට මෙන්න මේ හරිය ඉතාමත් ගොඩක්ම ලස්සන ප්‍රේක්ෂක. ඉතින් ඔයාලට පේන තේ ඇත්තටම මාරම ලස්සනයි බීච් එක ගොඩක්ම පිරිසුදුයි. ඔයාලට පේන ද පීටර්ස් කකුල් දෙක පොඩ්ඩක් තෙමා ගත්තා. මොකද ඇත්තටම ගොඩක් අපි අවුවේ ඊට පින්ද ඇත්තටම ඒක ලොකු සනසිල්ලක් වුණා අපිට. ඊට පස්සේ අපි එහෙම ගියේ එතන ගාලු කොටුවේ තියෙන ඒ ෂොප් පෙළියට. ඉතින් ඔන්නට පින හැම ලේන් එකම ගොඩක් ෂොප්ස් තියෙනවා, පිස්සුරු භාණ්ඩ, ඒ වගේම අපේ ආවිනික රට්ට ආවිනික භාණ්ඩ, ඒ වගේම මැණික්, ඒ වගේම ජුවෙලරි ෂොප් ගොඩක් තියෙනවා. විවිධාකාරයේ ෂොප් ගොඩක් තියෙනවා. ඉතින් දෙසවිස සංචාරකෙන් එතන හිටියා ගොඩක් කට්ටිය. ඒ වගේම මිලදී ගත්තා. ඊට පස්සේ අපි ගියේ ගාල්ල කෞතුකාගාරය බලන්න. ඉතින් මේක තනි පුද්ගලික සතු කෞතුකාගාරයක්. ඇත්තටම ඔහු මේ ඉතාමත් ගොඩක් හොඳින් සංරක්ෂණය කරලා තියෙනවා. එතකොට පේනවා ඒ කාලේ භාවිතා කරපු මැටි පිංගාන්, ඒ වගේම ගොඩක් ලස්සන ඒ භාණ්ඩ, ඒ වගේම ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඇත්තටම මේක රිසර්ච් එකක් කරන එකනට මෙතන ගොඩක් වැදගත් තොරතුරු ගොඩක් ලබා ගන්න පුළුවන් ස්ථානයක්. ඒවල මගලට බලා ගන්න පුළුවන්. මෙතන ග්‍රැම ෆෝන් එක, තාමත් පැරණි ග්‍රැම ෆෝන් එකක් තිබෙනවා, ගොඩක් පැරණි ග්‍රැම ෆෝන් එකක්. අපේට පස්සේ තව දුරටත් අපි ගියොත් එහෙම ඔකට පේනවා ඒ කාලේ භාවිතා කරපු වෛද්‍ය උපකරණ. වෛද්‍ය උපකරණ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉතාමත් ඒ කාලේ පාවිච්චි කරපු පෑන් තීන්ත උපයෝගී කරගෙන පාවිච්චි කරපු පෑන් වගේ පරණම ගොඩක් තියෙන උටලෝසු, ඒ වගේම ගොඩක් තියෙන ඒ වගේ පේනවා. ඒගොල්ලන්ට මහාන මැෂින් කාලේ තිබ්බ මහාන මැෂින් ටයිප් රයිටර්, ඒ වගේම මේ කැමරා ඒ කාලේ ගොඩක් අතීතයේ පාවිච්චි කරගත්ත කැමරා එහෙම තියෙනවා. කෞතුකාගාරයෙන් ඉන්නට පස්ස අපි දැක්කා ලස්සනම ලස්සන චිත්‍ර රාශියක්ම කිරීම සඳහා තියලා තියෙන අතරම ගොඩක්ම ලස්සන චිත්‍ර කිහිපයක්. ඒ සුන්දර චිත්‍ර ටික බලාගෙනම අපි අපේ ට්‍රිප් එක අවසන් කරා. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක රැඳී සිටියට වීඩියෝ එකේ. ඉතින් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ YouTube channel එක, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපේ වීඩියෝ සෙට් එකම. ඉතින් ඔයාට ජයෙන් ජයමේවා.